ආයුබෝවන් අදත් වෙනද වගේම ඔයාලා හැම දෙනාවම සාදරයෙන් පිළිගන්නවා මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ අමුද්‍රව්‍ය දෙකක් විතරක් පාවිච්චි කරලා වලාකුළු වගේ ගොඩාක් රස අතුරුපසක් තමයි මේක ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් මේක හරියටම හදාගන්න හැටි පුංචි බබෙගේ බර්ත්ඩේ පාටි එකකට ගොඩාක් සුදුසුයි මේක ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා ඉතින් අපිට මේකට උවමනා කරනවා සීනි සහ බිත්තර සීනි ග්‍රෑම් 140ක් මම අරගත්තා ඒ වගේම සාමාන්‍ය තරමේ ලොකු බිත්තර 3ක් අරගත්තා සීනි ග්‍රෑම් 140න් 40ක් මම වෙන් කරගත්තා අපේ කැරමල් එක හදන්න ඉතින් ඔයාලත් මේ විදියට මේ ප්‍රමාණයන්ගෙන් හදනවා නම් මේ විදියට අරගන්න ඔයාලට පුළුවන් මේවා අඩු වැඩි කරලා තරගන්න ඉතින් තව අපිට දාන්න මේ වගේ මෝල්ඩ් ඕන කරනවා ඔයාලට තනි එකකටත් මේක දාන්න පුළුවන් මම මේ වගේ මෝල්ඩ් දෙකකට දානවා ඉතින් දැන් අපි මුලින්ම අපේ කැරමල් එක හදාගමු ඉතින් කැරමල් එක හදාගන්න මේ විදියට සීනි ටිකක් භාජනයකට විසිරවල දාගන්න ඉතින් ඊට පස්සේ අපි ලිපේ ගින්දර ඔන් කරලා මේක ලස්සනට හොඳ පාටකට කැරමල් කරගමු දැන් මං සීනියකට වතුර මේස හැඳි එකහමාරක් මේ විදියට දාගන්නවා ඊට පස්සේ මේ විදියට ටිකක් ඔයාලගේ වාජනය හොලවන්න හැඳ දාන්න එපා මේ වෙලාවට ටිකක් මේක හොඳට උතරවනකන් ඉන්න ඉතින් මේක ලස්සන පාටකට කැරමල් කරගන්න ගොඩාක් කර කරගන්න එපා තිත්තරහ ආවොත් මේකේ තියෙන රස නැති වෙනවා ඉතින් ඒක නිසා ඔයාලා ගොඩාක් පරිස්සමෙන් ළඟ ඉඳලා මේක හදාගන්න ඉතින් මෙන්න මේ ගානට එද්දී ඔයාලා ඔයාලගේ ලිපේ ගින්දර හොඳටම අඩු කරගන්න ඉතින් දැන් මම මෙතනදී මේකට දෙහි උෂ තේ හැඳි භාගයක් එකතු කරගන්නවා ඔයාලා කැමති නම් විතරක් එකතු කරගන්න මේක ගොඩක් අවශ්‍යම නැහැ ඉතින් මේක එකතු කරපුවාම සීනියක ගොඩක් හයි වෙන ගතිය අඩු වෙනවා ඉතින් ඒක නිසයි මේ විදියට එකතු කරේ ඔයාලා කැමති නම් මේ විදියට දෙහි ටිකක් එකතු කරගන්න ඊට පස්සේ මේ විදියට ඔයාලගේ මෝල්ඩ් වලට දාගන්න දාලා දැන් අපි ඉක්මනින් අපේ බිත්තර ටික බීට් කරගන්න ඕනේ ඔයාලා මතක ඇති ඔයාලගේ භාජනය හොඳට පිහලා අරගන්න වතුර බින්දුවක්වත් තියෙන්න දෙන්න එපා ඉතින් දැන් අපි බිත්තරවල සුදුමද විතරයි මේකට පාවිච්චි කරන්නේ ඉතින් මේ විදියට පරිස්සමට සුදුමද ටික වෙන් කරගන්න දැන් මේක අපි හොඳට බීට් කරගමු බීට් කරන අතරතුරේදී අපි දෙතුන් පාරකට අපේ සීනි ටික එකතු කරගන්නවා ඉතින් මේක අපිට හදන්න ගොඩාක් ලේසි මේ වලාකුළු පුඩින් එක පුංචි බබෙක්ගේ බර්ත්ඩේ පාටි එකකට ගොඩාක් ගැලපෙනවා ඉතින් පොඩි අය ගොඩාක් ආසයි මේ වගේ කෑම කන්න ඉතින් ඔයාලා අනිවාර්යෙන් මේක හදලා බලන්න ට්‍රයි කරන්න ඔයාලගේ අදහස් කමෙන්ට් එකකින් අනිවාර්යෙන් දාන්න ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවෝ අතරත් ෂෙයා කරගන්න දැන් අපි සීනි ටිකක් මේකට එකතු කරගමු දැන් හොඳට මේක බීට් කරගන්න ඊට පස්සේ මේකේ වතුර ගතිය හොඳටම අඩු වෙලා මේකේ පීක් සිටින ගානට අපි මේක බීට් කරගන්න ඕනේ ඉතින් විනාඩි 10ක් වගේ කාලයක් යනවා මේකට ඉතින් දැන් අපේ මිශ්‍රණය ටිකක් ඝන වෙලා තියෙන්නේ ඔයාලට පේනවා ඉතින් තව ටිකක් මදි මේක තාම වතුර ගතියයි ඉතින් ඔයාලට පුළුවන් මේ විදියට බීටර් එක උස්සලා බලන්න මෙන්න මේ විදියට පීක් සිටිනවා නම් මිශ්‍රණය පදම හරි ඉතින් ඊට පස්සේ පුළුවන් අපිට මේක ඉක්මනින්ම අපේ මෝල්ඩ් වලට දාගන්න ඉතින් දැන් මම මේ විදියට ඉක්මනින් මේක මේ විදියට දාගන්නවා ඊට පස්සේ අපි මේක ස්ට්‍රීම් කරගන්න ඕනේ. ඔයාලට පුළුවන් මේක රයිස් කුකර් එකෙත් ස්ට්‍රීම් කරගන්න. නැත්නම් ඔයාලට සාමාන්‍ය ලිපේ භාජනයක් තියලා ස්ට්‍රීම් කරගන්නත් පුළුවන්. ඉතින් දැන් අපි මේක මේ විදියට ෆොයිල් එකකින් හොඳට වහලා වතුර යන්නේ නැති වෙන්න හොඳට මේ විදියට තද කරලා ස්ටීම් කරගමු
දැන් මම මේක සාමාන්‍ය ලිපේ තමයි ස්ට්‍රීම් කරගන්නේ. ඉතින් විනාඩි 15කට 20කට විතර පස්සේ අපි බලමු මේක කොහොමද කියලා. දැන් මේ විනාඩි 15කට පස්සේ පරිස්සමට අපි මේක ලිපෙන් ඉවතට අරගමු. ඊට පස්සේ ඔයාලා මේක ටිකක් හොඳට නිවෙන්න තියන්න. ඉතින් මේ තියෙන දැන් හොඳටම නිමුණට පස්සේ මේ විදියට අපිට හිමීට ඇරලා බලන්න පුළුවන්. ඉතින් ගොඩාක් හොඳට මේක තැඹිලා තියෙනවා. වටේ ටිකක් මේ විදියට ක්ලීන් කරගන්න. ඉතින් ඊට පස්සේ අපි මේක අපේ පිඟානට මේ විදියට හරව ගමු. ඉතින් හිමීට මේ විදියට උස්සද්දි අපේ පුඩිම ලස්සනට පිඟානට හිටිනවා. ඉතින් ඔයාලා මේක ටිකක් හොඳට කූල් වෙනකන් තියලා මේ විදියට අරගන්න. නැත්තම් අපේ පැණි ටික දිය වෙන්නේ නැතුව ඔහොමම හිටිනවා මෝල්ඩ් එකේ. ඉතින් ඒක නිසා හොඳට නිවෙනකන් තියලා මේ විදියට හරව ගන්න. ඉතින් බලන්න ගොඩාක් ලස්සනට තියෙනවා. දැන් මම ඔයාලට කපලත් පෙන්නන්නම්. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට කැමති වෙයි කියලා. ඔයාලා මේක අනිවාර්යෙන් හදලා බලන්න. මේ වලාකුළු පුඩින් එක ගොඩාක් රසයි. ඇත්තට මේක හරියට පුළුන් වගේ කටට යනවා තේරෙන්නෙත් නැහැ. කටේම දිය වෙනවා. අනිවාර්යෙන් හදලා බලන්න. පුංචි අය ගොඩාක් ආස වෙයි. ඉතින් ඔයාලගේ අදහස් කමෙන්ට් එකකින් දාන්න. ඔයාලා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් විතරක් දැන්ම subscribe කරන්න. මගේ අලුත්ම වීඩියෝ නරඹන්න මගේ channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් එහෙමනම් මේ විදිය වටිනා වීඩියෝ එකක් එක්ක අපි ඉක්මනින් මුණ ගැහෙමු. ඔයාලා හැමෝටම නිරෝගිමත් සුබ දවසක්.